ශුභ දවසක් වේවා ප්‍රියාසන්නෙනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ඔක්තෝබර් මාසේ 24 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙන. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ මතයෝ 5 පරිච්ඡේදයේ 11 සහ 12 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමා වුණේ අපි දේව රාජ්‍යයට ඇතුළු වීමයි. ඊට පස්සේ අපි කතා කරා ඒ වපුරන්නාගේ උපමාව ගැන. ඒ වපුරන්නාගේ උපමාවේදී අපි භූමි හතරක් ගැන කතා කරා. ඒ හතරේදී අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට බාධා තියෙනවා කියලා 6ක්. ඒ 6න් දැන් අපි ඉන්නේ පළවෙනි එක සාතන්, දෙවෙනි එක හිංසා, තුන්වෙනි එක පීඩා. අද අපි කතා කරන්න යන්නේ පීඩා ගැන. අපි බයිබලයේ කියුවා අපිට මාක් පොතේ 4:17 මේ උපමාවේ, තමුන් තුළ මුල් නැති බැවින් මදකලක් වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් පැමිණි කල්ලි එකනෙම වැටෙනවා. ඉතින් හිංසාවක් හෝ පීඩාවක් මං නිසා ඇත්තෙම ජේසුස් වහන්සේ නිසා නැත්නම් උන්වහන්සේගේ නාමය නිසා හිංසාවක් ඒ වගේම පීඩාවක්. සෝ හිංසාවක් අපි කතා කරලා ඉවරයි. අද අපි කතා කරන්නේ පීඩාව ගැන. මතේ 5 පරිච්ඡේදයේ ඒ ආශිර්වාද වාක්‍යවල 11 වගන්තිය උන්වහන්සේ අපිට කියා දෙනවා, අවවාද කරනවා, මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා, නින්දා පීඩා. කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලබන්නේ. 12 වගන්තිය. එහෙනම් මෙන්න කරන්න ඕන දේ, මෙන්න ප්‍රතිචාරය. මෙන්න ඔබ කොයි විදිහටද මේ පීඩාවෙන් එළියට එන්නේ. මෙන්න ඔබ කොයි විදිහටද පීඩාවෙන් ජයග්‍රහණය කරන්නේ. ප්‍රීති වැල්ලා, ඊතා සන්තෝෂ වැල්ලා. මේ ක්‍රියාව කරන්න. යේසු වහන්සේ කියන ක්‍රියාව කරන්න. එතකොට ඔබ ඒ පීඩාවෙන් එළියට එන්න යනවා. ඔබ යක්ෂයාගේ බාධාවෙන් ඔබ එළියට එන්න යනවා. ඔබ ජයග්‍රහණය කරන්න යනවා. මක්නිසාද? ස්වර්ග රාජ්‍යයේ නුඹලාගේ විපාක මහත්ය. ඔබගේ අවධානය ස්වර්ගය වෙත යොමු කරන්න. ඔබගේ අවධානය ඔබගේ ඇදහිල්ලේ නිර්මාතෘවරයා වෙන ජේසුස් වහන්සේ වෙත යොමු කරන්න. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වක්තෘන්ටත් ඔහු එලෙසම පීඩා කළෝය. ඒතර ඔබ නෙමෙයි මේ පළවෙනි කෙනා පීඩා ලබන්නේ. ජේසුස් වහන්සේ නිසා, නැත්නම් ජේසුස් වහන්සේ පිළිගත්ත නිසා, නැත්නම් ගැලවීම ගත්ත නිසා, නැත්නම් බයිබලයේ අදහන නිසා, නැත්නම් බයිබලයේ කියවන නිසා, නැත්නම් බයිබල් පන්ති යන නිසා, බයිබලයේ ඔබගේ පළමු ස්ථානය වෙලා තියෙන නිසා, ඉතින් මිනිස්සුයෝ ඔබට පීඩා කරන්න යනවා, ඔබට හිංසා කරන්න යනවා, ඔබට ප්‍රශ්න ගේන්න යනවා, ඔබට කරදර කරන්න යනවා. නමුත් ජේසුස් වහන්සේ කියනවා, ඉස්සෙල්ලාම ඔබ කරන්න ඕන කේන්ති ගන්න, ප්‍රීති වෙන්න, සන්තෝෂ වෙන්න. ඉතින් මේක ඉතාමත්ම හොඳ අවවාදයක්. කරුණාකරලා ඒක ඔබගේ හදවත් තුළට ඇතුල් කරගන්න. මක්නිසාද? ස්වර්ග රාජ්‍යයේ නුඹලාගේ විපාක මහත්ය. ස්වර්ගයේ මහ විපාක වලට අවධානය යොමු කරන්න. මේ ලෝකයේ විපාක වලට අවධානය යොමු කරන්න එපා. දේවා ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මම ඔබට ආශිර්වාද කියනවා. ආමේන්.